ග්‍රාමාත්‍යවරයා ලබාදුන් සාතිකයක් අනුව ඒ වැඩවර්ජනය නිමාවට පත් වුණා නමුත් අපි දකිනවයි හාට යන දෙයක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය තුළ ටෙල්තැන්කි පිළිබඳව ප්‍රකාශ කල්ල තිබුණට අපි ඩාරංචි වෙලා තිබෙනවා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවබෝත්තා ගිවිසුමක් සඳහා අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් ක්‍රියාවලයක් දියත්වෙන බව. අපි දන්නේ නෑ අදදිනේ අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ කිරීමට බලාපොරොත්තුව වන නියමිත සංචාරයේදී මේ ගිවිසුමට අත්සන් කිරීමක් තිැබෙනවාද. එම නැත්නම් ඉන්දයානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ කරන සංචාරය අතක තුර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ අවබෝතා ගිවිසුමට අත්සන් ැබීමට බලාපොරොත්තුව වෙනවාද. කිය කාරණය සම්න්ධෙන් තාම නිශ්චි පැරනැගිල නෑ නිකාද අත්සං කරන්න පුළුව. එමනත්න නරේන්ද්‍රමෝදී මහතාගේ ශ්‍රී ලංකා, සංචරය අතකතුර අත්සං කරන්න පුළුවන්. වෙසක් කස්සේ රංගලා වෙසක් සිරිය නර්මවින් සිටින වෙලාවක ඒ ගිවසුමත්සං කිරීමට රටේ මනස වෙසක් වලට යොමු කරමින් යටටිං ගිවිසුම අත්සං කිරීම සඳහා උත්සාහගන්න පුළුව. ගෙස තත් මේ ගිවිසු මේ සඳහාන් බරපතල කරුණු කාරණා ගණනාවක් අද වෙද්දි හෙළිදරව වෙලා තිබෙනු. දැනට ශ්‍රී ලංකා රජයේ සහ ඉන්දිියයානු රජය අතර සාකච්ඡාාවමින් පවතිනම්‍යාබූතා ගිවිසුම ප්‍රධහනම කාරණාව තමයි. දෙදස් තුනේදී රානිල් වික්‍රම සිංහ අග්‍රාමාත්‍යවරයා විසින් ඉන්දියාවට ලබා දුන්න තෙල්ටැන්කි ප්‍රමාණයක්. නිස ඉන්දිය තුරු තෙල්ටැන්කි ටි එකක ලබාගැනීමට බලාපොත්තුනාා වගේම වැදගත්මදේ තමයි ත්‍රීකුණාමල වරාය අවට තිබෙන මේ ඉඩම්වල අයිතිය වසර පනා කාලයකට ඉන්දියාවට ලබාගැනීම සඳහ ව සැලැස්මක් දියත්තමී යනවා. මේ අවෝතා ගිසේ බොහොම පැදිලුව සඳහන් වෙලා තිබිණන්නේ මේ ඉඩම්වල අයිතිය පිළිබඳ. ඉසා ත්‍රීකුණාමල වරාය අට තිබ තෙල්ටැන්කි තිබෙන සහ අනෙකොත් ඉඩම්. ඉන්දියාව සතුකර ගැනීමම් ඉන්දියාවට ලබාදීමේ ආණ්ඩුවේ උත්සා ඇත්වීන් වගෙන ගතා පැහැදිලි. එවිතරක් නෙවෙේ එතනින් එහාට ගිහිල්ලා එල්ෙන්ජී ප්ලාන්් එකක් හදන්න එවගේම තව පිරිපාදුවක් හදන්න එතනින් එහාට ගිහිල්ලක් කොළඹ කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල නළමගින් ගෑස් නිවාසවලට ලබාදීම ව්‍යාපෘතියක් ආරම්භ කල්ල එව්‍යාපෘතිය අයිතිය. මධ්‍යගත අයිති ඉන්දියාව සතුකර ගැනීම. එනිස මේක ඉතා පැහැදිලි මේ අවබෝධතා ගිවිස්සුම හරහා මේ කරුණු දොළහ කඩංග වෙලාති වෙන මේ කරු දොලහා පිළිබඳව. නට ්‍ර ලංකාරජයේ න්දියාවරජයේ සකච්ාරගන තිබෙන එවගේම අපි පැහැදිලව දන්නවා ඉදිරිියයේද අත්සංකිරීමට නියමිතයි කිය දින පි බඳ තමයි ප්‍ර්ිතියන අද තිය ග්‍රමාමත්්‍යවරයාගේ සංචාරයයේ මේ කත්සං කරනවාද එමනත් ෝදමහත්ම ්‍රී ලංකාට පැමිණ අත තුරේ කත්සං කරනවාදගින් ප්‍රශ්න පමණති ෙන්නේ කෙසේ වෙතත්. මේක හර හයිතාම බරපතල ප්‍රශ්නයක් ඇති වෙනවා. එක තමයි ස්්‍රී ලංකාවය බලශක්ති සුරක්ෂිතතාවය සම්පූර්ණයෙන් ඉන්දියාව නතු කරගවා. එනිසා මෙත නිතා බරපතරල ප්‍රශ්නයන්. එක පැත්තකින් විදුලි ජරණ ශේෂත්‍රේට මේ කට්ටේ අතතියනු. එවගේ ගෑස් එ තෙල් එවගේ වරාය. මේ සියල්ලට අතතිබ යි පස්සේ ශ්‍රී ලංකාව සතු සම්පූර්ණ බලශක්ති ශුරක්ෂිතාවය ඉන්දියාව අත්පත් කරගැනීම සිද්ධ වෙනු. ති බලශක්තියද ලෝකයේ තිබෙන තත්වය ෝ බදන්නවා. බලශක්තිය කියන්නේ ආරක්ෂාව හා සමාන දෙයක්ට ආරක්ෂාව සමානව තත්ත්වය සලකන ප්‍රභවයක්තමයි බලශක්තිය කියන්. එනිසා බලශක්තිය ඒ සුරක්ෂිතතාව වටක අත්පත් කර ගැනීම කියන්නේ. ඒ රට තමන්ගේ අල්ලේ නැටවන තත්ත්වයකට පත්වෙනක බලක්වන්න බේ. එනිසා ඉන්ඩියාව පැහදිලුව ශ්‍රී ලංකාවේ බලෂක්ති ශේත්‍රයට ැදී අත්වෙලා. ඒකෙ සුරක්ෂිතතාව තමන් සතු කරගනිමින් සම්පූර්ණයම ශ්‍රී ලංකාව අල්ලේ නටවන තත්ත්යකට පත් කරගන්න මේ වික්‍රමසිංහ මහත්‍යයාගේ රූකඩ ආණ්ඩුව හර උත්සාහරන බව පට පීෙන.